समचकवाले अत्रा गच्छन्तु देवता सद्धं मुनिराजस् सुनन्तु सगमुखदं ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්ත නමෝතස්ස භගතුෝ අරහතු සම්මාසම්බුද්ධස්ස නමුොතස් භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස දුන්නිග්ගහස්ස ලහුුණෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝසාදුෝ චිත්තං දන්තං සුකාවහං සද්ධාවන්ත පිනතුනි හැම දෙනාම ටිකවෙලාවක් ධර්මශ්‍රවනය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්මදේශනාවෙහි දායකත්වය දරන්නේ ප්‍රසිනී අයිලප පෙරුම මහත්මිය ඩිනේශ් අයිලප් පෙරුම මහත්මා සහ ඩිෙත් සහ ඩිතික් යන පුතනුවරුන් දෙදෙන විසින්. කමේ අරමුණ අභව ප්‍රාප්ත පියවරුන් වන, ඩයිනිශස් අයිලපපෙරුම මහතා සහ, ඩෙවලිප් වික්‍රමරත්න මහත්මා ඇතුළුමිය පරලෝගිය සීලුම් ඥාතිහිතමිත්‍රාදීෙන් සිහිපත් කරලා පුුණ්‍යානමෝදනා කිරීම, සුජීවත්ත සිටින මෞවරුන් දෙදෙනවන ලක්ෂ්මී අයිලපපෙරුම මහත්නය සහ, ජයන්තී වික්‍රමරත්න මහත්නයටත් සියලුම ඥාත හිතමිත්‍රාදීන්ටත් නිදුක් නීරෝගී සුවයේ චිරජීවනයත් උතුම් චතුවාර් සත්‍යබෝධය පිණිස මේ කුශල් හේතුවේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දේශකාණන් වහන්සේටත් ආශීර්වාද කරමින් අද පංක මෙෙහි දායකත්වය දරනු ලබන්නේ. එදායක පින්නතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ප්‍රටාරාධනා කරන්න ටේදුුේ දමනය කළ පිරිසිදු සිතක් පවත්තා ගැනීම සඳහා, ධර්මානුකූල මඟ පෙන්වීමක් කරන හැටියට. දමනය කළ පිරිසිදු සිතක් පවත්තා ගැනීම කියන මේ මාතෘකාවමූලික කොටගෙන අද ධර්මදේශනාව සිදු කිරීම සඳහා, අපි මාතෘකා ගාතාව හැටියට සිහිපත් කළේ ධමපදේ චිත්ත වගේෙහි සඳහන් වෙන තුන්වැනි ගාතා ධර්මය. දුන්නග ගහස්ස ලහුණෝ යත්තකාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තන් ධන්තන් සුකාවා. බුදුරජාණන් වහන්සේ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරමුණු කරමින් මේ ගාථ ධර්මය දේශනා කරමින් පැහැදිලි කරන්නේ එසිතේ පවතින ස්වභාවේ. දුන්නක්ගහස්ස ලහුණු නිග්‍රහ කරනවා කියලා කියන්නේ දඩුවම් කරලා තරවටු කරලා හික්මවන ස්වභාවේ ඔොට දුන්නක් ගහස්ස කියලාකයන්නේ එහෙම සිතට දඩුවන් කරලා නිග්‍රහ කරලා හික්මවන්නට පහසු නැහැ ලහු නෝ කියලාකයන්නේ ඉතාම ඉක්මනින් වේගවත්ව මේ සිත්ත ඇතිවෙලා නැති වෙනෝ. ලහු පරිවත්ත ස්වභාවය කියලා හඳදුන්වන්නේ එකයි වහාම පරිවර්තනය වෙන. කට එක්සිතක් ජනිත වෙලා වහාම බිඳීයනෝ ඊළඟ සිතත් ජනත වෙලා එතරම්ම වේගයෙන් වහා බිඳී යනෝ තොට මේ විදිහට අකණ්ඩව ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවක් හැටියට තමයි පවතින්නේ එක් සිතක් නෙවෙේ එතකොට එක් සිතක් පවතිනෝනං යම්යම් ආකාරයෙන් තරවටු කිරම් තුළින් ඒ සිත මෙල්ල කරන්නට දමනය කරන්නට ක්‍රියාත්මක වෙන්නට යම් කිසි අවකාශයක් තිබිය හැකි නමුත්න් සිතේ ස්වභාවේ තමයි තාම ශෂණිකව ඇතිවෙලා නැතිවෙලා යනෝ. තොට ඒ කොයිතරම් වේගවත්ව ඇතිවිෙනෝවද කියන බව ධර්මයෙහි සඳහන් කරන්නේ ඇසිපිය හෙලන කාලපරිච්චේ දෙයක්, එහෙම නැත්තං අසුරු සැනක් ගහන කාලපරිච්චේ දෙයක් තුළ අනුපිළිවෙලින් සි් කෝටි ලක්ෂයක් පමණ ඇතිවෙලා නැතිවෙෙන්න්නට පුළුවන්. එක ඇනි සිතේ ස්වභාවේ මේ රූප ධර්ම වගේ පොකුරුපොකුර හටග නිනෑ. සිත අනුක්‍රමයෙන් එකක් පසු පසේ එකක් බැගින් තමයි ජනිතවෙෙන එතවට එක දෙක තුන හතර ආදීවසයෙන් අනුපිළිවෙලින් පහළ වෙන චිත්තපරම්පරාව ඇසි පිල්ලමක් කෙලන තරම් කෙටිකාලයක් තුළ කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැතිවෙනවා ඒ තරම් වේගවත්ව ඇතිව නැතිවෙන ධර්මයක් තමයි සිතකයා ඒක තමයි මෙතන ලහු නෝ කියලා බුදුරජාණන් වහන්සේ දක්වා. එතකොට දු නිග්ගහස්ස ලහුණු යත්ත කාම නිපාතින. කාම කියලා කියන්නේ කැමතිදේ. එකොට යත්ත කාම නිපාතිනෝ. යමක් කැමතිවෙනවානං එහි වහාම එල්බගන්න. හෙමනැත්තං එහි පතිත වෙන. ඇසින් යමක් දකින්නට කැමතිනම්. සිත එහි එල්බගන්නවා කණින් යමක් අහන්නට කැම නම් එහි එල්බගන්න. එතකොට ඒ අවස්ථාවේ ඇසට කණට නාසේට ඒ ආරම්මණයන් අරමුණවෙන්නට පවතිනවනම්. ඒවා අරමුණු කරමින් සිප් පහල වෙනවා එහෙම අරමුණු කරන්නට නැතිනම් ඒ කැමති අරමුණු නැවත නැවත සිතින් මතුකරමින් ඒවා ආශ්වාධනය කරනු. එදකොට කැමති අරමුණෙහි පතිත වෙනවා කියන එකින් අදහස් කරන්නේ වස්තුකාම ක්ලේෂකාම වසයෙන් වස්තුකාම කියනෙ පංචේන්ද්‍රියන්ට ගෝච්චර වෙන්න කැමති ආරම්මණ ටේ ආරම්මණය මේ ොහොතේ පංචේන්ද්‍රියන්ට ෝචර වෙන වනං ඒවා අරමුණු කරමින් සිත වේගවත්ව එහි ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වන්නට පංචේන්ද්‍රියන්ට අ මොහොතේ ගෝචරවෙන නැතිනම් ඉන් පෙරාතුව ගත්තු තමන් කැමති රූප සද්ධ ගන්ද රස්ස පොට්ටබ්බර් මේවා පිළිබඳව නැවත නැවත අවධානය යොමු වෙනෝ විතරක ගොඩ නගන. ඇතකොට ඒ හැම මොහොතකම ආරම්මණයන් අරමුණු කරමින් යළයලි සිප්හල වෙන. ඒක තමයි කැමති අරමුණෙහි වහා බැසගන්න යත්තකාම නිපාතුනු. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තන් සුකාවා. එතකොට මෙන්න මේ වගේ දමනය කරන්නට පහසු නැති ඒවගේම වහා ඇතිවෙලා නැතිවෙලා යන කැමතිකැමති අරමුණෙහි වහා පතිත වෙන මෙබඳු සිත දමනය කිරීම යහපත්. කෙත් අස්ස දමතෝ සාධු. චිත්තං දන්තන් සුකාවහන්. යම්කිසි කෙනෙක් එබඳු සිත දමනය කරනවානං ඒ තැනැත්තාට ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙනෝයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාත්ථාවෙන් දේශනා කරන්න. තුොට මේ ගාථ ධර්මය අපි අද මාතෘකා කළේ අද නායක පින්නතුන් විසින් අපට ආරාධනා කළේ, දමනයළ පිරිසිදු සිතක් පවත්වා ගැනීමට ධර්මානුකූල මඟ පෙන්වීමක් කරන හැටියටයි. එතකොට අපි දැම්මේ මාතෘකාවට අනුව තේරුම්ගන්නට ඕන සිත දමනය කරනවා කියන්නේ මකක්ද සිත පිරිසිදු කරනවා කියන්න මකක් ද ඒ සඳහා කළ යුතු වැඩ පිළිවෙල කුමක්ද කියන කාර. තොට සිට දමනය කරනවා කියලා කියන්නේ අවශ්‍ය විදිහට හසුරුවන්නට හැකියාව ලබනො හමනැත්තං අවශ්‍යවිදිහට පවත්වා ගත හැකි මට්ටමට පුරුදු පුහුණු කරනවා එක තමයි දමනය කරනවා කියලා ඇන දැන් අපි හිතමු සතෙක් දමනය කරනවා එහමනැත්ත පුරුෂයෙක් දමනය කරනවා. මේ විදිහට දමනය කරනවා කෙලාකයන්නේ නොහික්මුුණු ගති ලක්ෂණ එකන්නේ යම් කෙසි නීතියකට යම් කෙසි අවවාදයකට යම්කිෙසි වචනයකට යම් කි විධානයකට අනුකූල නොවී කටයුතු කරන ස්වභාවේ තමයි නොහෙක්මුණු ගති. එතකොට කළයුත්ත නොකළයුත්ත හරියට තෝරාබේරා ගැන තමන් විසින් කටයුතු කරන්නෙත් නැහැ අනිත් කෙනෙකුන් විසින් කළයුත්ත නොකළයුත්ත පිළිබඳව යොමු කිරීමක් කලාට එහි පිහිටා සිටින්නට සමත්වන්නෙත් නෑ. ඒක තමයි නොහික්මුණු ගතිය. එතකොට සිත හික්මව නෝ දමනය කරනවා කිය ලා කියන්නේ අවශ්‍ය කරුණෙහි, අවශ්‍ය තරංවේලා පවත්වාගන්නට පහුණු කරනවා. නොකළ යිතුදයින් ඉවත් කරන්නට ඕන නං ඒ ොකළ යිුතුදෙන් ඉවත් කරගෙන පවත්වාගන්නට පුළුවන්. අවශ්‍ය අරමුණෙහි පවත්වන්නට ඕන නං එහි අවශ්‍ය තරම් කාලයක් පවත්වාගන්නට පුළුවන්. ඒ විදිහට තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන්නට පුළුවන් විදිහට අයහපතින් වලක්වන්නට යහපතෙහි යොදවන්නට ආත්මාර්ථ පරාර්ථයෙහි ක්‍රියාත්මක කරවන්නට ඒ විදිහට යෝග්‍ය පරිදි හසුරුවන්නට සුදුසු විදිහෙන් පුරුදු පුහුණු කිරීම තමයි දමනය කිරීම හික්මවීම කියලා කියෑන්. ඇතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං පරවසං දුක්කං සබ්බං ඉස්සරියන් සුකං. පරවසගේට පත්වුණු හැම දෙයින්ම දුක ඇති කරනවා. එක ඇන්නේ පරවසගේට පත්වෙනවායි කියලා කියන්නේ. මෙතන ඇත්තටම නාමරූප ධර්ම ක්‍රියාකාරීත්වයක් විනා සත්්‍රයෙක් පුද්ගලයක් ආත්මයක් කියලා ගත හැකි කිසිවක් ඇත්තේ නැ. එක තමයි බුදුරජාණන් වහන්සේ අනාත්ම ධර්මය හැටියට දේශනා කරන්න. එතකොට එහෙමනම් කුමක් මතද මේ නාමරූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ හේතු ප්‍රත්්‍ය මත. එතකොට සත්්‍රයෙක් නැති පුද්ගලයෙක් නැති ආත්මයක් නැති තැනක, එහි ක්‍රියාත්මක වන්න හේතුප්‍රත්ය මත තමයි මේ සියලුම නාම රූපධර්ම ක්‍රියාකාර වෙන තොට නාමධර්මත් රූපධර්මත් සියල්ල පොදු නමකින් හඳුන්නවා සංස්කාර ධර්ම කියලා සංස්කාර කියන්නේ සොය ශක්තියෙන් හටගන්නට පුළුවන්කමක් නෑ අදාළ හේතු ප්‍රත්යන් මත තමයි රඳා පවතියන්නේ අදාළ හේතුප ප්‍රත්යන් මත තමයි දෝලනේවෙන්. ති ඒකාරණය තමයි බුදුරජාණන් වහන්සේ මේ පරවසං කියලා හඳුන්වන්නේ නාම රූප ධර්ම සියල්ලක්ම මේ සංස්කාර ධර්ම සියල්ලක්ම ස්වාධීන නෑ පරාදිීනයි ඒයන්නේ ස්ර්ශක්තියෙන් පවතින්නට පුළුවන්කමක් නෑ තමන්ටඕන හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කමක් නැහැ අදාළ හේතු ප්‍රත්්‍යයන්ට අනුව තමයි ක්‍රියාත්මකවේ ඇ ඒ නිසා හැම ධර්මයක්ම පරාදිීනයි තවට සබ්බන් පරවසං දුක්හන් ඒ හේතුත් ප්‍රත්තයන්ගගේෙන් හටගන්නවූ හේතු ප්‍රත්තනමති පර වසගේයට ගියාවූ සියලුම නාමරූප ධර්මයන් දුක්ක ධර්මයන් ඒවා දුක්ක ලක්ෂණයෙන් යුක්තයි. නමුත් ඊළඟට බදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බං ඉස්සරියන් සුකං ඒවා පිළිබඳව යම් කිසි ඉසුරුමත් බවක් පවත්වන්නට පුළුවන්නම් එය සැපගෙන දෙෙන ආකාරයට හසුරුවන්නට පුළුවන්කමතේ නවා ඒකයන්න පිනතුළ ඉසුරුමත් බව කියලා කිය කියන්නේ අවශ්‍ය විදිහට පරිපාලනය කරන්නට නඩත්තු කරන්නට තමන්ගේ වසඟයට ගන්නට පුළුවන් හැකියාව. එකඇ පාලනය කරන්නට පුළුවන් හැකියාව. අවශ්‍ය විදිට නඩත්තු කරන්න පාලනය කරන්න හැකි බව තමයි සුරුමත් බව කියලා ැබුදුරජාණන් වහන්සේ සම්බද්ධ දක්වන ගුණදක්වනොකොට තතාගතයන් වහන්සේගේ භාග්‍ය ගුණය. සෝභගවා, සම්මා සම්බුද්දු එහම නැත්තං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ මේ විදිහට අපි නමස්කාරපාටයහි ඒවගේම බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණවල භගවා කියන බුදුගුණේ සඳහර වෙන ත භගවා කිය ලකයන්නේ බුදුරජාණන් වහන්සේ සවැදෑරුම් භාග්‍ය ධර්මයන්ගෙන් යොක්තයි.ඒ සවදෑරුම් භාග්‍ය ධර්මයන්ගේ ලකයන්නේ මනොවද අයිස්වයිරය යස ශ්‍රී කාම ධර්ම ප්‍රයත්න කියන මේ ගුණාංගවලින් හෙමනත්තම් මේ භාග්‍ය ධර්මයන්ගේෙන් තථාගතයන් වහන්සේ පරිපූර්ණ. ඒ පළමුකාරණය තමයි අයිශ්වර්රය භාග්‍ය, අයිශ්වරය භාග්‍ය කියලා කියන්නේ තමන් වහන්සේගේ චිත්තචෛදසික ධර්ම නාමරෝප ධර්ම වගේම ඉන් පරිබාහිර වූ නාමරෝප ධර්ම අවශ්‍යනං තථාගතයන් වහන්සේට කැමති විදිහට හසුරුවන්නට පොළුවන්. දැ මේ අපි පරිස්සවින් තේරුම්ගන්නට ඕන, විශවේ තුළ බදුරජාණන් වහන්සේයටත් අතික්‍රමණය කළ නොහැකි ධර්මතා පලතිනො. එ තමයි හේතු පල ධර්මය ත්‍රලක්ෂණ ධර්මය මේ බුදුරජාණන් වහන්සේටත් අතික්‍රමණය කරන්නට බැහ. එතවටේ හේතු පල ධර්මය කියන තැන චිත්ත නියාම, කම්ම නයාම, බීජනයාම එර්ත්තු නියාම ධම්ම නියාව. එතට දැ චිත්ත නියාමය ගත්තහම චිත්ත නියාමය අතික්‍රමණය කරන්නට තතහගතයන් වහන්සේට පුළුවන්කමක් නෑ. ොමුත්ඒේ චිත්ත යාාමේ හරියටම හඳුනාගත් තථාගතයන් වහන්සේට ඒ චිත්තචෛත සික ධර්මයන් අවශ්‍යවිදිහට හසුරුවන්න පුළුවන් කොමක් නිසාද මෙතන සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක් වත් නැහැ. ඒ චිත්තචයිත සික ධර්ම ඒවගේම නාමරූප ධර්ම සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ අදාළ හේතු ප්‍රත්යන් මත. පොට මේ න්‍යාමය තතහාගතයන් වහන්සේ නිවැරදිව අවබෝධ කරගන්න? ඒවා පරිපාලනය කිරීමේ ශක්‍යතාවේ දක්ෂතාවේ උන්වහන්සේ ඇතිකරගෙන තියෙන නිසා උන්වහන්සේට හැකියාව තියෙනවා. ඒ අදාළ නාමරූප ධර්මයන් ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්්‍ය නිසි විදිහට හසුරුවන්. එතෝට චිත්ත නයාමයා අතික්‍රමණය කරන්නේ නැහැ. කම්ම නියාමයා අතික්‍රමණය කරන්නේ නැහැ. ඒවගේම බීජනයාම ර්තුනියාාම ධම්මනයාම අතික්‍රමණය කරන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් නැහැ. නමුත්ඒ න්‍යාමධර්ම ඒ ලෝක ධර්මතා නිවැරදිව තේරුම්ගරගන සර්වාකාරයෙන් අවමෝධ කරගනතියෙන් නිසා තතහගතයන් වහන්සේට ඒ නාමරූප ධර්මයන්ගේ ක්‍රාකාරීත්වය අවශ්‍ය විදිහට හසුරුවන්නට පුළුවන් අර අදාළ හේතු ප්‍රත්ථය වෙනස් කර. තොර ඒ ඒක තමයි තමන් වහන්සේගේ පංචස්කන්දය සම්බන්ධවත් අන්න අගේ පංචස්කන්දය සම්බන්ධවත්, අවශ්‍යනං තථාගතයන් වහන්සේට ඒ සුරුමත් බව පවත්වන්නට පුොළුවන් මකද තවන් වහන්සේගේ පංචස්කන්දය කියන්නේෙත් මෙතන සත්්්‍යේ පුද්ගලයෙක් ආත්මයක් කියලා තත්ත්වයක් නෑ. මෙතන ක්‍රියාත්මක වෙන්නෙත් නාමරූප ධර්ම හේතු ප්‍රත්‍යන් මත. තර තව කෙනෙකුගේ පංචස්කන්දය කියන තැනත් නාමරූප ධර්ම හේතු ප්‍රත්්‍යන්ගෙන් තමයි ක්‍රියාත්මක වේ. එනිසාරතහගතයන් වහන්සේට ඒ සමස්ත නාමරූප ධර්ම ක්‍රියාත්මක වෙන හේතු පත්්‍යය නිවැරදිව හාත් පසින් අවබෝධ කරගනතියෙන් නිසා සංස්කාර විකාර ලක්ෂණ නිර්වාන ප්‍ර්ඥපති කියන මේ පංචවිද්‍යාකාරයෙන් තතහගතයන් වහන්සේ අවබෝධ කරගනතියෙන් නිසා සංස්කාර කියලා කියයන්නේ ඒ යමක් නාමරූප ධර්ම හටගන්නා හේතු ප්‍රත්්‍ය මනොවද කියලා උන්වහන්සේ නිවැරදිව අවබෝධ කරගනතියලා. විකාර කියලා කියෑන්නේ ඒ නාමරූපධර්මයන් විකෘතියට පත්වවෙන්නේ කෙසේද කියලා උන්වහන්සේ මැනවින්න අවබෝධ කරගනතියලා. ලක්ෂණ කියලා කියන්නේ නාමරූපධර්මයන්ට අදාල්ල අනිත්්‍යදු කනාාත්ම කියන්න පොදුලක්ෂණත්ඒවගේම ආවේනික ගතිලක්ෂණ. නාමධර්මගත් හම දැන් දවේශය වගේ නෙවෙයි රාගේ රාගේ වගේ නෙවේ සද්ධාව සද්ධාව වගේ නෙවේ ප්‍රඥාව එකකට එකක් වෙනස්. පටවිද්ධාතු වගේ නෙවෙයි ආපෝද්ධාතුව ආපෝධාතු වගේ නෙවෙයි තේයෝධතු එකට එකක් වෙනස්. අන්නේ වෙනස්. ඇතිවෙන්නේ කුමකින්ද අනන්න්‍ය ඕ ලක්ෂණයන්ගේ. එතොට නාමරෝප ධර්ම චිත්තචෛසික ධර්මයන්ගේ අනන්න්නේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ මැනවින් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවාඒවගේ හොදු ලක්ෂණ සාධාරණ ලක්ෂණත් අනිත්‍ය බව දුක් බව අනාත්ම බව එබඳු ගති ලක්ෂණත් බුදුරජාන් වහන්සේ නිවැදිව අබෝධ කරලාතියෙන ඒනිසාත් අතහගතයන් වහන්සේට අන් සියලු දෙනාට වඩා මේ නාමරෝප ධර්ම පිළි බඳව විචක්ෂණ බව පරිපූර්ණ අවබෝධය වහන්සේ සතුව පෞති. එතකොටට සංස්කාර විකාර ලක්ෂණ, නිර්වාණ කිය ලකිවවෙේ නැවත නොහටගන්නා ආකාරයෙන් මිරුද්ධ කරන්නේ කෙසේද. දැන් සියලුම නාමරූප ධර්මවල අනිත්්‍ය ලක්ෂණය පවතෙන නිසා හටගත් සැනින්ම බිඳීයනෝ. අර ගාතාව සඳහන් කළේ ලහුනෝ කියලා වහා බිඳීයනෝ. යළි හටගන්නෝ එයත් වහා බිදීයනෝ. තුර මෙහම වහා පරිවර්තනය වෙන ගතියක් තමයි මේ චිත්ත පරම්පරාව වෙෙහි පවතේ. එතකොට ඒ එහම වහා පරිවර්තනවෙනි කුමක් නිසාද හටගත් හටත් නාමරූපධර්ම ෂණයෙන් බිඳී යන නිසා එක තමයි අනිත්‍යලක්ෂණය. එතකොටට තථාගතයන් වහන්සේ ඒ අනි්‍යලක්ෂණ දුක්කලක්ෂණ, අනාත්මලක්ෂණ මැනවින් අවමෝධ කරලා තියෙනවා ඒවගේම ඒ නාමරූපධර්ම අනිත්‍යශ්‍යවභාවයට පත්වනාට නැවතත් ජනිත වෙන. ඇයි ඒ නැවත ජනිතවීමේ හේතු ප්‍රත්‍යතියන නිසා. එඒ බිඳී යන්නකොට යළින් හටගන්න තතහගතයන් වහන්සේ මේ සියලුම නාමරූප ධර්ම පිළිබඳ අනුත්පාද නිරෝධය අවබෝධ කන අනුත්පාද නිරෝධය කියන්නේ නැවත්ත නොහටගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නේ කෙසේ ඒ කාරණය ුදුරජාණන් වහන්සේ අවබෝධ කරන එක තමයි නිර්වාණකය නිර්වාණ කියන්නේ නැවත්ත නොහටගන්නා ආකාරයෙන් මේ නාමරූප ධර්ම අහෝසි කරන ස්වභාවේ. කෙස් ර්ම නවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම තමයි සෝපදිසේෂ පරිනිර්වාණයයි කියලා කියන්නේ. තොර සාමාන්‍යයෙන් අපි පරිනිර්වාණයට පත්වෙනවා කියලා අදහස් කරන්න ස්කන්ද පරිනිර්වාණය කියැන නාම රූප ධර්ම සියල්ලම නැවත නොහටගන්නා ආකාරයෙන් අහෝසි වෙනෝ අභාවයට පත්වෙනවා. එක තමයි අනුපදිසේෂ පරිනිර්වාණය කියලා කියන්න. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් බදුරජාන් වහන්සේ එහමනු පදිශේෂ පරිනිර්වාණ දාතුවට පැමිණියට උන්වහන්සේගේ ශරීරෙන් ශේෂව සරච්ඥ දහතුන් වහන්සේලා තවමත් පවතිනවන් එතන පවතින රප කොට්ටසන එහෙම කෙනෙකොට තරකයක් ඇතිවෙන්න පුළුව. පෙන්වතන අපි මෙතනති තේරු ගන්න ටොන රූප කලාප ජනතකිරීමේ ප්‍රධාන හේතු හතරක්තියෙනවා කර්ම චිත්ත ඉරුත්තු ආහාරකය. එතකොට තතාගතයන් වහන්සේ හෝ රහතන් වහන්සේ නමක් පෝ අනුපදිශේෂ පරිනිර්වාණයට පැමිණි නොකොට කුණන් වහන්සේගේ චිත්ත සන්තතිය නැවත නොහටගන්නා ආකාරයෙන් ප්‍රහාණයය. ඒළඟට ඒ සිතහා බැදී පවතුනු කර්මවේග නැවත සක්‍රිය නොවන ආකාරයට එකන් නැවත ප්‍රතිසන්ධයක් ඇති නොකරන ආකාරෙන් ඒ කර්මවේගය අහෝස වෙන. ඒ ඒ අහෝසිවීම වෙන්නේ අරහත් මාර්ගත් ඥානයෙන් මයි. ොට ප්‍රෘත්තිවිපාක ඇති කරන්නටත් එතනින් හහාට පුළුවන්කමක් නෑ ොද පචස්කදයක් ජනත කරන්නේ නැති නිසා. එතකොට සිත නිරුද්ධ වෙන නිසා උන්වහන්සේට ඇතනින් හාට චිත්තජරූප මතු කරන්නට හැකියාවක් නෑ ඒ ඒ පංචස්කන්දය තු.තොර කර්මශක්තිය අහෝසිකර්ම බවට පත්වෙන් නිසා එතන හට කර්මජරූප ජනත කරන්නට විදිහයක් නෑ මොකද චිත්තවේග අහෝසි වෙලා නිසා. ඒළඟට ආහාරජරූප ඇති කරන්නට විදිහක් නෑ ආහාරේ රසෝජාවක් ඒවට ප්‍රත්්‍යවෙන්නේ නැති නිසා. එහමනං බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ පිරිනිිවන් පැවට පස්සේ උන්වහන්සේගේ කයතියනෝ වගේ පෙනෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේට පමණක් නමේ ප්‍රතජ්ජන පුද්ගලයායටට වුණත් අපට මියගිහාම මලකඳක් පෙරෙනව ඒ මලකන් දෙෙහි පවතින්නේ ඉර්තුජරූප කොටසක් පමණයි. irර්තුජරූප කියනක පුද්ගල සම්බන්ධතාවයක් හෙමන න් චිත්තප පරම්පරාවේ සම්බන්ධතාවයක් අවශනෑ. කොහොමත් මේ විශ්්‍රය තුළ බහුලව පවති නිර්තුජරූපය කැනෙ උනුසුමෙන් හටගන්න ්‍රූපකොට්ටා සේතකොටට සර්වච ධාතුූන් වහන්සේලා හැටියට රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා හැටියට අදටත් විද්‍යමානෝ පවතින්නේ චිත්තජරූප, කර්මජරූප, ආහාරජරූප කිසිවක් එහිනෑ. අනතුරුව ඉතිරිවෙලා තියෙන්නේ අර යර්ත්තුජරූප කොට්ටාශය පමණ. නමුත් ඉර්තුජරූප කොට්ටාශය උනාාට තතහගතයන් වහන්සේගේ චිත්තවේගේ ඇසුරු කළ නිසා ඒ මහා ගුණස්කන්දය ඇසුරු කළ නිසා සාමාන්‍ය රූප කොට්ටාශවලට වඩා විශේෂත්වයක් ඇහිතියෙනවා. දැම් පිනතුන් අහලා ඇති දැකලත් ඇති සමහර විටන්ත්‍රජාලයහෙම සාමාන්‍ය වතුර ටිකක් අයිස් බවට පමුණුවලා එහි හරස්කඩක් ගත්තහම එහි අර ස්පටි පිහිටලා තියෙන විදිහ එතරම් ක්‍රමාණුකූල නැහැ. එතකොට පිරිත් සජ්්‍යායනා කරලා ඒ පිරිත්කරන ලද පැන් අයිස් බවට පමුණුවල එහි ස්පටික පරිීක්ෂා කරලා බලනකොට එහි ඉතාම ක්‍රමාණුකූල ගතියක් පවතිය. එතකොට ඒ ක්‍රමාණුකූල බව සැකසිලා තියන කුමකින්ද අර පිරිත් සජ්ජායනාවේ වායුකම්පනේ. ශබ්ද තරංග කම්පනයහත් එක් කලා තමයි ඒ විචිත්්‍රත්වේ විශේෂත්තය ජනිත වෙලාතේ. අන්න ඒ වගේ තමයි දැන්යම් කිසි කෙනෙක් රෝගීව පවතිනකොට රෝගී කියලා කියන්නේ ඒ තැනැත්තාගේ රූප කොට්ටආශ වල පවතින විකෘතිය. තර පිරිත් සත්්්‍යාඩා කලන් පසේ ප්‍රකෘතියට පත්වනකොට තැනැත්තා දී රෝගී භාවයට පත්වෙනවා. අන්න ඒ වගේ තතහාගතයන් වහන්සේගේ ශරීරයෙන් රහතන් වහන්සේගේ ශරීරෙන් ශේෂවූ ධාතුන් වහන්සේලා, ඒ මහා ගුණස්කන්දය ස්පර්ශ කල නිසා එහි දැන් චිත්තජරූප කර්මජරූප ආහාරජරූප කිසිවත් නැහැ පවති නිිර්තුජරූප පමණයි. නමුත් ඒවා තුළත් අර පිරිත්සජ්්‍යායනය තුළින් ඇතිකරපු රූපකොට්ටාශවල අරතරං විශේෂක්වයක් පවති නොව වගේ තතාාගතයන් වහන්සේගේ ඒ මහා ගුණස්කන්දේ මහා චිත්්ත ශක්තිය ස්පර්ෂ කරන ලද මේ රූපකොට්ටාශවල සුවිශේෂක්වයක් බලයක් ආශ්චර්මත් ගුණයක් එහි කාවැදී ක්‍රියාත්මක වෙන. එතුො මේ කාරණ ටික අපි අමතරව පැහැදිලි කළේ මේ කියන්නට යන කරුණ වටහාගන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා. තමන් වහන්සේගේ පංචස්කන්දය සම්බන්ධ නාම රූපධර්ම එවගේම අන්නයිගේ චිත්තචයිසික ධර්ම. මේවා ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්තේ න්වහන්සේ හරියටම අවබෝධ කරලා තියෙන නිසා උන්වහන්සේට අවශ්‍යනංක. ඒ අවශ්‍යවිදිහට නාමරෝත ධර්ම හැසිදවීමේ හැකියාවක් තිෙන. හැබැයි වරදවා වටහාගන්න ටපා එකින් අදහස් කරන්නේ උන්වහන්සේට චිත්ත නියාමයකම්ම නියාමය අතික්‍රමණය කළ හැකි කියන කාරන්නේ නෙමේ අතහාගතයන් වහන්සේ චිත්ත නියාමයට ඇතුළක් වහන්සේට එක අභිබෝයන්නට පුළුවන්කමක් නැෑනවොතේ චිත්ත නාමයහි ක්‍රියාකාරිීත්වය හේතු ප්‍රත්ය එකතු වෙන ආකාරයේ ඒ හේතුප ප්‍රත් ඇැන්ෙන් පලදරන ආකාරය හරියට වටහාගත්තාම වෙනස්කම් කරගන්නට පුළුවන් ඒ නි්‍යයාමධර්මය තුළ මේක වටහාගන්නට නං අද අපට පෙනෙනවා දැන් බීජනයාමේ හරියට තේරුම්ගන්න විද්‍යාඥන්ට පුළුවන්කම තියෙනවා යම්යම් බීජවර්ගවල ශක්තිය උස්්පාහත් කරන්නට ඒවාත් දෙමුහුම් කරන්නට එහෙමනැත්තන් තවත් වර්ග සමඟ මුසු කරලා රූසව වැඩෙන ගහක්නං මිටිව හැදෙන හැටියට සකසන්න පුළුවන්. එතට එම බ.ජ. ශක්තිය වෙනස් කරන තවත්ය වසමඟ මුසු කරලා. ළඟට එක් කලකට පමණක් පලදරණේව වර්ෂය සෑමකල්හෙම පලදරන මට්ටමට වෙනස් කරන්නට පුළුව. එතවට ඒ ජානමය වසයෙන් එහි සිද්ධ වෙන ක්‍රියාකාරිීත්වය සූක්ෂමව හඳුනාගෙන එහි අම්යම් පරිවර්තනයයක් සිද්ධ කරන. එතවොට බීජ නියාමේ වෙනස් කරන්නට විද්‍යාඥයකටත් අන් කිසිවකුට බුදුරජාණන් වහන්සේටවත් ඒක පුළුවන්කමක් නැහ. නමුත් ඒ බීජ න්‍යාමයන් හේතුත් ප්‍රත් එවසෙන් ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනාගත් තැ පස්සේ එ ධර්මතාවේ තුළ සිටිමින් අදාළ හේතුප පත්ත වෙනස් කරමින් පලය වෙනස් කරන්නට පුොළුවන්කමතියයට. අන්න ඒවාගේ තමයි බුදුරජාණන් වහන්සේ චිත්තනයාම සම්බන්ධව මේ නාමරූපධර්මයන්ගේ ක්‍රියාකාරී හේතු පල සම්බන්ධතාවය පිළි බඳ උන්වහන්සේ විශාරද නිසා චිත්තනයාම කම්මනයාමේ අතික්‍රමණය කිරීමේ හැකියාවක් උන්වහන්සේ සපු නැහැ. නමුත් උන්වහන්සේට පුළුවන් කමතිය නො මේ නාමරූප ධර්මයන් අවශ්‍යනං තමන් වහන්සේගේ වසගේෙහි පවත්වන්නේ කියන අවශ්‍යවිදිහයට පරිපාලනය කිරීම හැකියාව පවතිේ. ඇැඟි මේ කාරණාටික පහැදිලි කළේ මේ දමනය කරනවා කියලා කියන්නේ මොකක්ද. මගේ සිත දමනය කරගන්නවා මගේ කය දමනය කරගන්න වා කියලා මෙහෙම කරන්නට සප්වයක් පුද්ගලයෙක් මෙතන ඇත්ත නෑ. පවතින්නේ නාමරූප ධර්මටික අඇතවට කෞුද දමනය කරන්නේ කොහොමද දමනය කරන්න. එ සමස්ත දමනය කිරීමේ ක්‍රියාවලියම කරන්න පුළුවන් වෙන්නේ විනාමරූප ධර්මයන් ක්‍රියාත්මක වෙන රටාව සහ. හේතු පල ධර්මතාවයන් අපි වටහාගන්නා ප්‍රමාණයට තමයි අපට ඒ චිත්ත වශීභාවේ එෙමනතං සිත වසග කරගැනින් සිත අවනත කරගැනීම සිත පාලනය කර ගැනීම දමනය කරගැනීම කරන්නට පුළුවන් වෙන්නේ චිත්ත න්‍යාමේ තමන්ගේ සිත්ත වැඩ කරන විදිහ හරියට හඳුනගැෙන එහි ක්‍රියාත්මකවැනි චිත්ත චෛසික ධර්මයන්ගේ ස්වභාවය හරියට තේරුම් ගන්නා කෙනෙකුට පමණයි සි දමනය කිරීම කරන්නට පුළුවන් වේ. එහම නැතිනං අපට කරන්න පුළුවන් වෙනින් ගම් බලහත්කාරයෙන් හිරකරගන්නට විතරයි. මැඩ පවත්වාගන්නට යට කරගන්නට එහිම කරන්නට බොහෝ දෙනා උත්සාහ කරනවා එකුමක් නිසාද සිත වැඩකරන පිළිවෙල සිත වැඩරන න්‍යාම ධරම මේ චිත්ත නයාාමය හරියට තේරුම් අරගෙන නෑ. එතකොට යම්කිසි බලහත්කාරකමක් තමයි කරන්නට පුළුවන්කමති උදදාහරනය ට ත්වො දැ. බැලුමක සුලං පුරවල ඒක දියයට රඳවාගෙනඉන්නට උත්සහ කලාටඒ පහසුනෑන්. වහාම මතුපිටට එන්නට ලොකු වේගයක් ඒ තුළ ක්‍රියාත්මක වෙන. ඇයරම් වායුවේගය. එ එතකොට උඩින් අපි තෙරපගෙන ඉන්න තාකල් ඒයටපත් වෙලා තියනට පුළුවන් හැබැයි අවකාසයක් ලැබුණු සැනින්ම ඒ වහා මතුපිටට එෙන. අන්න ඒ වගේ අපේ සිද්ත දමනය කිරීම, ඇතැම් කෙනෙක් සමත වසයෙන් සිද්ධ කරන සමත කියලා කියන්නේ අර බැලුමක වායුවේගේ පවතිනතා කල් එය මතුපිටට එන්නට යම් කිසි තෙරපීමක් ඇතුව පවතින්න වගේ තමයි අපේ සිත යම්යමාකාරයෙන් බලහත්කාරයෙන් අපි මැඩ පවත්වන්නට යටපත් කරන්නට උත්සහ කලාට එකයන්නේෙ දැන් අපේ මානසේ මත්තුවෙන ත්‍රෂ්නාව අපි බලෙෙන් යටකරගන්න අපිහිතම සංස්කෘතිය නිසා හරි හැදියාව නිසා හරි එ කුමක් හරි නිසා. අපිත තමන්ගේ මනසේ රාගයක් මතුවෙනවා.ඒරාගය ඒ වෙලාවේඒරාගයට අනුව ක්‍රියාත්මක වෙන්නට බැහැන්. තමන් සමාජයත් එක් කලා මුහු වෙලා පවතින්නේ තමන්ගේ ආත්ම ගරුත්වේ රැකගන්නටෝන් ඒවාගේ මේ සදාචාර සම්පන්නනෑ තමන්ගේ සංස්කෘතියට එකග නැහැ කොට ඔය හ වි්ධ ප ැතිිල්පනා කරලා අපට අර ක්ලේෂය යට කරගන්න පුළෝ ඇැබයි යට කරගත්තා කියලා ඒතැනත්තා සිත දමනය කරගත්තු කෙනෙක් වේනෙ නෑ. ඇතුළතින් පෙරලි කරනවා මතුපිටිින් ඇබයක් ගහලා හිරකරලාතිය. ඊළංඟට අපි හෙතම කෝපේ මත්තු වෙන. හෝපේ මතුූ නහමේ කෝපය ආවේගේ මතු වනාට ඒ අවස්ථාව අපට ගහන්න බනිින්න පුළුවන්කමක් නෑ රඩු සරුවල් කරන්න පුළුවන්කමක් නෑ එතව අපබි බලහත්කාරෙන් එක යට පත් කරගන්න. යටපත් කරගත් තැන් පස්සේ ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නමුත්තර පුම්බපු බැලුම්බෝලයක් අපි යටකලා වගේ යමුකෙසි පීඩනයක් කයි පවතින්. එතකොට සිත සංසුල් නැහැ. දැන් මුල්ලවස්ථාවේද අපි ඕනම කෙනෙක් ගුණදහම් වඩන්න සිත පුහුණු කරන්න සිල්රකින්න පෙළඹෙනකොට මූලිකා අවස්ථාවේ ඔන්න ඔ වගේ තත්ත්වයක් තමයි අපි තුළ ජනිත වෙන්නේ කියැනෙ බලහත්කාරෙන් දේවල් යට කරන්න උත්සාහ කරන්න ඇයිඒ. ඒ හොඳ නහැයි වස් සුදුසු ැහැකි ල අපි අහලතියෙන. අහලතියෙන නිසා අප මතුෙන්ට ඉඩ දෙන්නේ නැතුව ඉන්න්න උත්සාහ කර නමුත් ඇතුළතින් පෙරලි කරනවා සිත සංවර වෙලා නැහැ කායිකව සහවාජසිකෝ පමණක් අපි ඒ ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී යටපත් කරන්නට උත්සාහ කරන. එතට ඒ අවස්ථාව යම්කිසි ශික්ෂණයක් ඇති කරන අවස්ථාව . තු හලා ඇති අපේ මනසේ ක්‍රියාත්මක වෙන්න ක්ලේෂධර්මවල අවස්ථා තුනක්තියන. අනුෂය අවස්ථාව පරියුඨාන අවස්ථාව ව්‍යතික්‍රමන අවස්ථාව. අනුෂ්‍ය අවස්ථාවයි කියලා කියන්නේ ක්ලේෂධර්මයන් මනස්සෙහේ පවතිනවා හැබැයි ඒවත් තියද නැද්ද කියලවත් හොයන්න බැරි අවස්ථාවක තමයි පවතින්. අලුයට ගිනි පුරුවගේ කියලා උපමාවෙන් දක්වුණ. එමනත්තන් තවත් ආකාරයෙකින් අපි කල්පනා කළොත් දැන් අපේ ශරීරයේ පිළිකාවක් හැටියට ශෛල විකෘති වෙලා වැඩෙන්න පුළුවන් අවකාශය ඕනම අවස්ථාවක තියෙනවා. ඇබ මේ මොහොතේ පරික්ෂා කරලා බැලුවොත් පිළිකා ශෛල වර්ධනය වෙලා නැතිවෙන්න පුළුවන්. එතකොට කියන්නට වෙන්න පිළිකාවක් නැහැ කියලා තමයි. හැබැයි ඕනම වෙලාවක අදාළ හේතු ප්‍රත්තේ ගොඩ නැගුණොත් විකෘති ශෛල වර්ධනය වෙලා පිළිකාවක් හැටියට වැඩෙන්නට පුළුවන් සම්භාවිතාව ඕනම අවස්ථාවක අපේ කයෙහි පවති. වගේ තමයි අනුශ්‍යය ධර්මය හිෙස් භාව එක තියද නැද්ද කියලාවත් හොයන්න පුළුවන්කමක් නෑ. නමුත් ඒකට අදාළ හේතු ප්‍රත්්‍ය මතුූනොත් වහාම සක්‍රිය වෙනෝ. අන්නේ තියද නැද්ද කියලවත් හොයන්න බැරිමට්ටමට නිදිගෙන ඉන්න අවස්ථාව තමයි අනුෂ්‍ය අවස්ථාවයි කියන්නේ ලේෂයන්ගේ එකක්ලේෂයන්ගේ අනුෂ්‍යය අවස්ථාව ඇත්තටම අපට එහිමි එකක් තියද කියීලවත් සමර වෙලාට තේරුම් ගඩුවේ දැමි මෑතකදිත් අපි දැක්. සමහරු කියලා තියෙනවා ඔය අන්තර්ජාලය සංසරණය වෙන සංවාදයක කොටසක් අපට එක මහත් මේයක් වල තිබුණ තොටේ සංවාදය කියන්නම කක්ද මේ සංයෝජන ධර්ම දහයක් ගෘ කල යුතු බ දුරජාණන් වහන්සේ දේශනා කරනු. එතොේ සංයෝජන ධර්මවලින් ඕරම්භාගිය සංයෝජන එකන්නේ මේ පහළ තලවල සැරිසරන්නට හේතුවෙන සක්කාය දිට්ටි විචිච්චා සීලබත පරාමාස කාමරාග පටිග ඔය ඔය පහත් තමයි ඕරම්භාගේ සංයෝජන කියලකයන්නේ ඒ එකන්නේ මේ පහළ තලවල සැරිසරන්නට හේතුවන සංයෝජන ධර්ම. උද්දම්භාගේ සංයෝජන කියලා කියයන්නේ රූපරාග රූපරාග මාන උද්දච්චා විද්ජා කියම මේ සූක්ෂම සංයෝජන දත්. එදොළ දැන් ඒ සංවාදය තුළ කතා කරන්නමකක්ද අපි ඕරම්භාගේ සංයෝජන ධර්ම දුරු කළහම මුොත්තුවෙන් අපට උදම්භගේ සංයෝජන ධර්ම දුරු කරන්ඩ අවශ්‍යතාවයක් නෑ අපිළඟ එහෙම එකක් නෑ. ඒවතියන්නේ මේ ඉහලා බ්‍රහම තලවලට යනයට විතරයි. අපි ්‍රහමතලවට යන්න්න ධ්‍යනුඋපදවාගෙන නැති නිසාට එහෙම එකක් නෑ කියලාන්න එහෙම සංවාද එක සම්පූර්ණය වැරදි කතාාව. මොකද දැ ධ්‍යානයක් උපදවාගන්නවා කියලා කියන්නේ සංයෝජන වැඩිවෙන්ඩ හේතුවක් නෙමෙයින. ධ්‍යානයක් උපදවා ගන්නවා කියනෙක් විශේෂ මානසික පුොහුුණුවන් චිත්තේ කාග්‍රතාව ප්‍රගුණ කරලා ඇති කර ගන්න විශේෂ කවුශල්ලය. එතවට ඒකක් සංයෝජන ධර්ම වැඩිවෙන්නට හේතුවක් නෑ. එතවට මේ මොකදද පටලවගෙන තියෙන්නේ ඒ සූක්ෂම සංයෝජන ධර්ම අපේ චිත්ත සන්තානයේ තියනවාද කියලවත් තමන්ට වැටහෙන්නේ නෑ. ඒ වැටහෙන් ඇති නිසා තමයි අර ධර්මයට එකඟ නොන තතාාගතයන් වහන්සේගේ දේශනය පවා අතික්‍රමණය කරන්න විදිහේ ප්‍රකාශන කරන්නට ඇතැම් අයි. නිර්ායව ඉදිරිපත් වෙන්නේ ඇයි තමන්ගේ මනස පිළිබඳ විචක්ෂණ නෑ අර සැඟවී පවතින අනුෂ්‍යය ධර්ම හෙමිකක් තියනොවද කියලා බුදුහාමුදුරෝදේශනා කලා වඋනත් ඒක පිළිගෙන විමසා බලන්න තරංවත් සංයමයක් තවන්තුළ ඇති කරගන්නෙ නෑ. ඒ නිසා මේ අනුශ්‍යය වසයෙන් පවතින ක්ලේෂ් ධර්මයන් සැබවින්ම ඒවා අපේ චිත්තසන්තානය තියද කියලවත් සමහර කෙනෙකුට වටහාගන්නට පහසු නෑ. අන්න ඒ වගේ තාම සූපෂම මට්ටමින් පවතින්නේ පලේෂයන්ගේ අනුෂ්‍යය අවස්ථාව. පරිවට්ඨ අවස්ථාව කියලා කියන්නේ අර දැන් අලුයට ගිනි පුරක්තියනකොට ගින්දර තියද නැද්ද කියලා හොයන්නටත් බෑ තරම් තදවල රශ්මයක් එන්නෙත් නෑ. හැබැයි පුළුන් ටිකක් හරි හැමනැත්තං කඩදාසියක් හරි ඒ අලුමත්තට දාලා තියල තිබ්බොදුන් ටිකවෙලාවක් යනකොට පොඩ්ඩ පොඩ්ඩ දුම්මතුවෙෙන්න්න පටන්ග. පස්සය හොම දුංගහල දුංගහලා එකවරම දැල්වෙන්නට පුළුවන්. තොඩේ මොකදද වෙන්නේ අර අලුයට තියන ගිනිපුපුරට දැල්වෙන්නට අ්‍ය ප්‍රත්ථ බාහිරින් ලැබුණහම ඒ උත්තේජනය වෙන්නට පටන්ගන්න. මතුපිට සක්්‍රියය වෙන්නට පටන්ගන්න. අන්නේ වගේක්වේෂයන්ගේ දෙවන අවස්ථාව තමයි අර නිදිගෙන ඉන්න අවස්ථාව තුළ ඒයොට ොයින්නටත් ැ තියෙනවද කියලා නමුත් එය සක්්‍රී වෙන්නට අවශ්‍ය හේතු ප්‍රත්තය ලැබෙනකොට ඒවා උපාදාන කොටගෙන ඒවා ග්‍රහණය කොටගෙන අරක්ලේෂය අවදිවිෙනෝ අන්නේ අවදි වෙන අවස්ථාව තමයි පරිියු්ටාන අවස්ථාවයි කියලා කියන්. ඊට පස්සේ ඒ අවදිවිනවස්ථාව තුළත් අපට ඒ පාලනය කරගන්නට දමනය කරගන්නට බැරිවුණු එත හාට ව්‍යති්‍රමාව ඇතික්‍රමණක කියනෙ කායිකව වාචසිකව ඒ සක්ක්‍රිය වෙනෝ. සක්්‍රය වෙලා ලෝකේට විහිධයනෝ එහි ශක්ති. ඒ අවස්ථාව තමයි ්‍යති ක්‍රමන අවස්ථාවයි කියල කියන්න. තැන් අපි ගුණදම් වනන්නට සිල්රකින්නට අපේ සිත දමනය කරන්නට ඉන්්‍රී දමනය කරන්නට කියලා අපේ උත්සාහ කරනකොට මූලිකා අවස්ථාවේදී අපි එන්නේ ඔය පලේෂ ධර්මයන්ගේ ව්‍යතික්‍රමණ අවස්ථාව තමයි අපි වලක්වාගන්නට උත්සාහ කර. මම සතුන් මරන්න නැහැ මම සස්ොරකම් කරන්නේ නැහැ. එතකොට මම කාමෙහි වරදවා හසිරේ හැසිරෙන්නේෙ නැහැ මම්ඹබරු කියන්නේ නෑ. මේ විදිහට දැන් අපි පංචසීල ප්‍රතිපත්තියෙහි පිහිටලා රැකෙන්න උත්සාහ කරනො එතකොට සතුන් මරන්නේ නැහැ නමුත් සතුන් මරන්නට සියදහස් වර සිතුවිලි පහළවෙෙන. ඇයිඒ. මනස සංවර කරලා නැහැ අර කක්ලේෂයන් අවදිවෙන්නට අදාළ හේතු ප්‍රත්යේ මතුවෙනකොට මනස තුළෙව පරියුට්ඨාන වසයෙන් මතු වයේනෝ. හැබැයි ඒ සක්්‍රිය වෙලා ක්‍රියාත්මක වෙලා ව්‍යතික්‍රමණ අවස්ථාවට පත්වවෙන්න ඉඩ දෙන්නේ නැහැ අපි කය වචනය හිරකරගන යටපත් කරගන පදකරගන අපි ඒ අපරාදේ අප අතින් සිදු නොවෙන්නට අපි වගබලාග. සඳහහා විධ කරුණු හේතුවෙන් ුලන් ම පන්සේ සමදාාව වෙලා ඉන්න ඒ නිසා සතුන් මරණය එක හොඳනෑ මම සතුන් ැරුවෝතේකෙන් පාපයක් සිද්ධ වෙනවා මට දුක්වි ඳින්න සිද්ධ වෙනවා එමනත්තන් අනිත් අයි දැනගත්ොත් හොඳනෑ ංන්ගේ කෙනෙකුට හෙමික් කරන එක හොඳනෑ මේ විදිහට නොයෙකුත් කාරනා ගැන කල්පනා කරලා එමන න් තමන්ට දඩුවන් විදින්ඩවෙයි නීතියට හස්සුවවෙයි එහම නොයෙක් දේවල් ගැන කල්පනා කරලා අපි අර කරණ පරාධය නොකර සිටින්නට පුළුවන්. නොවත් ි රුස්සන් ඇති දේවල් සිද්ධ වෙනකොට මනසේ ඇතිවෙන ගැටුම වලක්වා ගන්නට පහසුනෑ. තකොට ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනාවලින් සිත පෙලෙනෝවා. සිත ව්‍යාකුලනෝ ව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ තමන් කැමති නැති පුද්ගලයා තමන් කැමති නැති අරමුණ නැසේවා වැනසේවා කියන අදහස. විහිංසා සංකල්පනා කියලා කියන්නේ තම කැමති නැති අරමුණ මැඩ පවත්වන්න තමන් ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනවා. කායිකව ආචසිකෝ ක්‍රියාත්මක වෙන්නට පෙළඹෙනවා එක තමයි විහි විහිංසාව කියරකෑ. එතකොට මේ විදිහට යම් කසි කෙනෙක් තුළ මත්තු වෙන්න ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා එහමම ක්‍රියාත්මක වෙනවා හැබැයි කයින් වචනයෙන් ඒ තැනැත්තා ලෝකෙට හානි කරන්ඩ යන්න නෑ. කොහොමහරි ඒ. මැඩ පවත්වාගන්නෝ යට පත් කරග. එතකොට මේවස්ථාව අපට හඳුනාගන්නට වෙන්නේ මේ දමනය පිළිබඳ ප්‍රාථමිකා අවස්ථාව. එතකොට එතන ශික්‍ෂණයක් පමණයි. බාහිරං සියල්ල හිරකරලා තියනවා ඇතුළ සංවරනෑ අ බැලුම්බෝලයක් කුම්බලා ඒ කට ගැටගහලා වතුරේ තද කරලා ඔබාගෙන ඉන්නවා යටට. එත අතින් අර තදකරගන ඉන්න තාක්කල් ඒ වතුර යටට ගිහිල්ලා තියෙනවා. නමුත් ැ මොහොතකම එක මතුපිටට පැමිණීමේ තෙරපුමක් එක්කයි පවතින්නේ ඇයිද එහිවායු පීඩනය පවතින නිසා. අන්නේ වගේ මූලි අවස්ථාවේ අපි දේවල් දමනය කරගන්න අප ඉන්්‍රිය දමනය කරගන්නට අප සිත දමනය කරගන්නට උත්සහ කරන්නේ බොහොම බලහත්කාරේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපට වැටහෙන්නට ගන්නවා මේක කරන්න චර පහසු නැහැ ැ ික්ෂූන් වහන්සේලා හැටියට. සිල් සමාධදම් වෙච්ච මුල් අවදියදී අපට ඔය කාරණය තදින් දැනෙන්ට ගත්. අපේ මනසේ පවතින සංසාරෙක හුරු පුරුදු ඇබ්බැහි කෙලෙස් ධර්ම ඒවා ස්වභාවිකව මත්තුව වෙනෝ හැබැ භික්ෂූන් වහන්සේ නමක් නිසා මට ලෝකයේ අනිත් අයි වගේ ක්‍රියාත්මක වෙන්නට විදිහක් නෑ. තොට බලහත්කාරෙන්දේ වල්ලි යටකරගන්නත් තෝන හැබැයි එහෙම සංසුන්ව පවතින්නට සිත පුහුණු කරලත් නෑ. මනසඒකට දමනය කරලා සකසලා නැහැ. එතකොට මනස පෙරලි කරනවා ඇැබැයි කයින් වචනයන්නේ වක්‍රියාත්මක නොවන්නට අපි බලහත්කාරෙන් හිරකරගෙන තදකරගෙන ති එතන ලොකු පීඩනයක් ඇතන ලොකු කම්පනයක් අර බැලුමක් පුම්බලා කට ගැටගහලා යටට තදකරගෙන ඉන්නවාගේ හමන තම් බෝලයක් යට තදකරගෙන ඉන්න වගේ තමන් යොදල තියන අමතර බලය නිසා වතුරේක යටපත්වෙලා තිබුණ වනාට හැමවිටම ලොකු පීඩනයකින් තමයි පවතින. අන්නේ වගේ පීඩාාවක් අපට දැනන්න ගන්නවා හෙම බලහත්කාරෙන් අපි ශික්ෂණයක් පමණක් ඇතිකරගන ඉන්නකොට නමුත් ඇතුළත සංයමයක් නැතු. මේ තත්ත්වය දැනෙනකොට අපි පියවර දෙකකට දෙකකින් එකකට එළඹෙන්න්නට පුළුවන්. ඔතනදී අපි ඒ පැත්තට හෝ මේ පැත්තට කියන්න අංස දෙකෙන් පොයිකට හරි යොම වෙන්නට ඉඩකට තිය ොමකත් දංශ දෙක එකක් තමයි ඒ පීඩනය දරාගන්නට බැරිවෙන කොට නැවත වරක් අර පෞකම්වලට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනෝ. ඒයන්නේ තමන්ගේ හිතෙෙන් ඇතිවෙන්න ඒ උත්තේජනයවෙන්න කලේෂයට සක්‍රියවෙන්න ඉඩ දෙන. රාගගේ නම් මතු වෙන්නේ රාගේ කායිකව වාචිසික ක්‍රියාත්මකවෙන්න ඉඩහරිනවා. දේශයන මනසින් උත්තේජනය වෙන්නේඒ දේශයට අනුව ගහන්න බනන්න ඇන කොටා ගන්නට ක්‍රියාත්මකවෙ ඒ තමයි එක එක අන්තයක්. අනිටත්ත තමයි ඒ තමන්ට මේ පීඩනය ඇතිවෙන්නේ කුමක් නිසාද කියලා හරියට තේරුම් අරගන ඒ ඇතුළත ඇතිවෙන පීඩනය සමනය කරගන්නට උපායමාර්ග සොයවා.ති එහෙම භික්‍ෂූන් වහන්සේන මක් හැටියට අ එහමනත්න් ගිහිිය හැටියට අර මතුපිටින් ඇති කරගන්නා ශික්‍ෂණය තුළ ඇතිකරෙන පීඩනයෙන් ඒ දරාගන්නට බැරිවෙනකොට අන මුලින් කිව්ව පැත්තටය මූනොත්. එකන්නේ විනාශකාරී පැත්තටය වූුණු ඒ ගිහියා නැවත්ත පවුකම් කරන්නට පබ. සීලේ පැත්තකින් කියලා. ඒ පැවිද්දා සිවරු හැරයන්නට හෝ එමනත්ම් සිවර තුලඉඳගෙනයම්යම් අපරාධ කරන්නට අකුශල් කරන්නට ඒතැනැත්තා පෙළබෙන්න්නට පුලෝ. තර දෙවනි අංශය තමයි මක් නිසාද මට මේ පීඩනය ඇතිවෙන්නේ කියලා ඒ පීඩනය ලෙහිල් කරගන්නට ක්‍රියාත්මක වෙන. එක ඇන දැන් බැලුම පුම්බලා ඒ ඇතුළේ වායු පීඩනයක් හදලාට ගැටගහව දැම් මේ වතුරයටට තෙර පගෙන ඉන්නේ. ඇතට මොකක් නිසාද මේ පීඩනය තියෙන්නේ කියලා තේරුම්ගත්තු ඒතැනැත්ට වැටහෙනවා මෙහිම වායු පීඩනයයි පවතින්. එතකට ඕනං අර බැලු මේ කට බුරුල් කරලා අර වායුව බැහැර කරන්නට පුළුවන්. එහම බැහට කළොත් එතනින්හට අපට ලොකූ පීඩනයක් තෙරපුුමක් දරන්නට ඕනකමක් නැහැ. අත ඉවතට ගත්තා වනත් අමුත්ෙන් බරපතල හානියක් වෙන්න නෑ දැන්තියෙන්නේ වායුපීඩනයක් නැති බැලුම විතරයි. ඇ ඒක වතුර මත පා වෙන්නට පුළුවන් නමුත් හානියක් නෑ කලබලයක් නෑ කම්පනයක් නෑ පීඩනයක් නෑ. අන්නේ වගේ තමයි යම් කිසි කෙනෙක් අ මානසික වසයෙන් පරිවුට්ානයට පත් වෙලා කෙලෙස් ධර්ම අනුෂය අවස්ථාවේ ති වුණු කෙස් ධර්ම දැ විටිං විට මතුපිට පැමිණිනෝ පැමිණෙන්නේ කුමක් නිසාද. මේ මේ හේතු ප්‍රත්්‍යයන්ගෙන් තමයි අපේ සිතේ මේ කෙලෙස් සැලිස්සෙන්. මගේ සිත වෙහෙසට පත්වෙන්නේ පීඩාවට පත්වෙන්නේ කම්පනයට පත්වෙන්න මෙන්න මේ හේතු නිසා. කියලා හරියට තේරුම්ගත්ව. ද මුලදිය අපට ඒක තේරුම් ගන්න අමාරු. මුලදිය අපට හිතෙනම මට තරහ එන්න මේ අනිත් අය කරන වැරදි නිසා. එතට බාහිරකාරණය තමයි අපි දකින්න හේතුව දකින්නේ ප්‍රත්‍ය තමයි දකින්න. අනිත්්‍යෙනා කරපු වැරැද්ද අපේ මනස කුපිත වෙන්නට කරුණක් වෙන්න පුළුවන් හැබ එක බාහිරකාරණය.ඒ බාහිරකාරණයට වඩා වැදගත්වන්නේ අභ්‍යන්තරකාණය අ්‍යන්තරකාරණය වෙන්න මකක්දේ අනිත්්‍යෙනා කරපු දේ පිළිබඳ ම සිතන විදිිය. අපටේ ගැ කරුණ මෛත්‍රයෙන් සිතන්නට පුළුවන් අනුකපාාවෙන් සිතන්නට පුළුවන් නොසලකාහරින්නට පුළුවන් හාස ජනකව හිතන්නට පුළුවන් හැබැයි කෝප වෙන හැටියට හිතන්න ගත්තොත් ගැටුම්කාරී විදිහට හිතන්න ගත්තොත් අපේ මනසේ ආවේගයක් මතු වෙනවා එතකොට එහෙමනං අනිත්්‍යෙන කරපු වැරද්දකට බාහිර ප්‍රත්්‍යයක් වුණා හැබැයි ප්‍රධාන වසයෙන් අපේ මනස කොපිත වනේ අපි ඇතුළතිින් ඇතිිකරගත්තු ටීඩනයක් එක්ලා මේක දැක්කොත් මේක තේරුම්ගත්තොත් තමයි ඒ ඇතුලතින් මතුවෙන පීඩනය අපට සමනය කරන්නට පුළුවන් වෙන්. අපි හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් වවෙෙන්. දකින විදිහ වෙනස් කරන්න පුළුවන් වෙන්. එතකොටට අප අමුතුුවෙන් අනිත් කෙනාට චෝදනා කරමින් ගැටෙමින් ඒ කෙන සීරුවෙන් තියන්න දඟලන්නට දෙයක් නෑ. ඒතැනැත්තාටත් කුණාමෛත්‍රියයෙන් යුක්තව මඟ පෙන්වන්නට පුළුවන් අඟක හොඳයි නමුත් මම පීඩාවක් ඇති කරගන්න නැතුවන්. ම මානසික ආවේගයක් ඇතිකරගන්න නැතුව ඇතුළත සමනය කරගන්නට තමන් දක්ෂ වෙන. ැ මේක හරියටම අ කිවිස්සුමක් යන්න එනකොට අපි හිරකරගත්තුත්මකද වෙන්නේ. ඒ වායු වේගය තද කරගන්නට ගියොත් ඒකෙන් බරපතල හානි වෙන්න පුළුව කැස්සක් එනකොට ඒ එක පාට හිරකරගන්න ගියොත් හෙම ඒකෙන් ලොකු හානයක් වෙන්නට පුළුවන්. ඒවගේ තමයි, අපි අර ඇතුළතිං ආවේගේ මතුවෙනවා ඒක බලහක්කාරෙන් තද කරගන්න හිරකරගන්න ගිහාාම ඒ ඇති වවෙන්න පීඩනයෙන් කායිකවත් මානසිකවත් අපට යම්ම් බරපතල හානි උනත් වෙන්නට පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකොට ඕනනම් ඒ කැස්ස එහෙමෙනත් කිවිසුම ඇතුළත වායු වේගේ සකස් වෙන කොටම අපට ඒ ගැන අවධානය යොමු කරලා ඕනනං එතන සමනය කරන්නට පුළුවන්. කැස්සක් හැටියට මතුවෙන්නට යන වායු වේග එම වේගවත් වෙලා පිටට පනින්න කලින් අපට ඔන්න අවධානයමු කළ සමනය කරන්න. කිවිසුුවක් හැටියට නහය උගුර කසාගන එනකොට ඒ අපට ඕනනං අවධානයමු කළ සමනය කරන්න හල. එතකොට අර වගේ හානිදායක නැහැ. අන්නේ වගේ අපට කලේෂ් ධර්මයන්ගේ පරිුට්ටහා අවස්ථාව. ක්ලේෂය මතුවෙන්නේ කොහොමද අවදිවෙන්නේ කොහොමද කිය ල අපි තේරුම් ගත්තු. අප ඒකට අදාළ හේතුපපත් වෙනස් කරලා ඇතුළතින්ම සමනය කරන්නට පුළුවන්කම තියෙන්. ඉති ඔන්නඒ දෙවනි අවස්ථාවට අපට එන්න පුළුවන්නම් අපට අර ශික්ෂණය කියන ප්‍රාථමිකතත්තයෙන් ඔබට ගිහිල්ලා සංවරය කියන තැනට අපේ සිත පමුණුවන්නට පුළුවන්කම තියෙන. දැන්ව දෙවනි අවස්ථාවට එනකොට තමයි අපට චිත්තේ කාග්‍රතාවේ චිත්ත සමාධිය චිත්ත සංහින්දියාව, මේවා දියුණු කරගන්නට යම් ප්‍රමාණයකට පුළුවන් වෙන්නේ ඔය ඇතුළතින් එන පීඩනය කම්පනය තෙරපුම කුමක් නිසාද ඇතිවෙන්න කියලා හරියට තේරුම් අරගන එය සමනය කරන්නට සිත පුහුණු කරන ප්‍රමාණය. ති එහෙම කරන්න නම් හොඳ සතිය හොඳට අපි දියුණු කරලාතිය. සතිය කියයන්නේමකක් ද බාහිර අරමුණ දකින්නටත්තෝනේ අරමුණට සාපේක්ෂව අපේ සිත්ත. ප්‍රියාත්මක වෙන ආකාරය දකින්නටත් තෝත්. අද ගොඩත් දෙෙන සතිය පුහුණු කරනවා කියලා කරන්න උත්සාහ කරන්නේ අරමුණ ගැන අධානය පවත්වන්නට වැෑයම් කරන එක අවශ්‍යයි. හැබැයි අරමුණ ගැන අවධානය පැවැත්වූ පමණින් සිහිය පුහුණුවේ නෙනෑ දැන් කොකෙක් මාළුවෙක් කල්ලන්න බලාගන්නකොට ලොකු අවධානයකින් ඉන්න අරමුණ ගැන. කොටියෙක් සිංහේ ගොදුරකට පනන්න ඉන්නකොට ලොකු අවධානයකින් ඉන්න අරමුණ ගැන. නමුත් ඒ සතාට තමන්ගේ සිත්ත වැඩ කරන විදිහ ගැන අවධහනය නෑ ඉති අපිත් සිහිය පුහුණු කරනවා කියලා කකුළල ඔසව නෝ ගෙන නෝ පාත් කරනෝ තියනෝ කියලා ඒක ගැන වි තරක් අවධානය පවත්තල ප්‍රමාණවත්වෙෙන්න්නේ ඒකත් අවශ්‍යයි තිබ ඊට සාපේක්ෂ අප සිත සක්‍රී වෙන ආකාරය අපට පෙනෙන්න්නට ඕන එතකොට අරමුණත් පෙනෙන්න්නට ඕන සිතත් පෙනෙන්න්නටෝ. අන්නේ දෙකම පෙනෙන දැනෙන විදිහට අපේ මනස අවධී කරන්නට පුළුවන්නම් ඒ අවස්ථාව තමයි සතිය වැඩෙන අවස්ථාව. එම වෙන ොට මේ සිතට මොකද වෙන්න අ අරමුණ දිහා බලන්නට ගිහිලා අරමුණ ගැට්ට ප්‍රතිචරදක්වන්නට ගහිල්ලා සිත්තට මොකද වෙන්න කියන්නේ එක අපට දැනෙන්ට ගන්න. ඒවගේ මේ පීඩනය මේ කම්පනය මේ අසහනේ ඇතුළතින් නිර්මාණය වෙන මූලය අපට හරියට හඳුනගන්න පුළුවන් වෙන්නේ අන්නේ සතිය දියුණු වෙන ප්‍රමාණයක් එක්කයි. එතෝේ සතිය දියුණු වෙන්න දියුණුෙන්ඩ අපට ඇතුළතින් ම අරවේගයන් සමනය කරලා සංහිදිියාව ඒකාග්‍රතාවේ, සමහන් බව ඇති කරගන්නට පහසුවක් තියෙනවා. එතකොට සමත භාවනා වැහටියට ගොඩක් වෙලාවට අපි කරන්නට උත්සාහ කරන්නේ එබඳු ක්‍රියාව. නමුත්තර අනුෂ්‍ය අවස්ථාව කෙලෙස් ධර්ම තියෙන තාකල් නැවත ඕනෑම මොහොත්තක මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ද බැලුම්බෝලේ කට ගුරුල්ු කරලා එක හුලන්ටික ඉගත් කරලා තියෙන. ඒ නිසා දැන් තෙරඹුවක් නෑ පීඩනයක් නෑ හැබැයි. බැලුම තියෙනතා කල් ඕනම මොහොතක නැවත එහි හුළම් පුරවන්නට පුළුවන්. පිරෙන්න්නට පුළුවන්. එහෙම උනොත් නැවතර විදිහෙ පීඩනයක් ඇතිවෙන්නට පුළුවන්. ඒ සම්භාවිතාව නැතිවෙලා නෑ. අන්නේ වගේ තමයි අපේ චිත්ත සන්තානයේ අනුශ්‍යය වසයෙන් ක්්‍රේෂ ධර්මයන්ගේ මූලයන් පවතිනතාකල් ඕනම වෙලාවක එක සක්‍රයවෙන්නට මතුවෙන්නට පුළුවන් කමතියෙන. එනිසා යම්කිසි කෙනෙකුට ඒ ක්ලේෂ මූලයන්. උපතා දමන්නට පුළුවන්න ඉවත් කරන්නට පුළුවන්න ඒ තැනත්තාගේ චිත්ත සම්තානය තමයි සර්ව සම්පූර්ණයෙන්ම සංසිදුුණු පිරිසිදු වුණු දමනය කළ මනාසිතක් හැටියට හඳුනාගන්නට පුළුවන්වෙ. එතකොටට එතනට යන්නට අපට ප්‍රඥාව වශ්‍යයි සතිය විතරක් බැහැ සම්පජඥයේ දියුණු කරන්නට ඕන සති සම්පජාඥයේ දියුණු කරමින් ප්‍රඥාව ඉතා ප්‍රබල විදිහට වර්ධනය කරන්නට ඕන ඒ මොකද මේ ක්ලේෂ ධර්මයන් සියල්ලක් පවතින්නේ එක් මූලයක් මත කුමක් ද අ්‍ය අවිද්‍යාව කියලා කැනවේ සංස්කාර ධර්මයන්ගේ යහා ස්වභාවේ නොපෙනෙන්න්න නොවැටහෙන ගතිය. සංස්කාර ධර්මයන් අනිත්‍ය බව දුක්බව අනාත්ම භව අසුභබව අසාර බව පැහැදිලිව පෙනෙන් නැති නිසා තමයි මේ සංස්කාරර්ධර්මයන්ට ඇලුම් කරන්න. ඒ පිඳව බැදන්නේ ්‍රෂ්නාවෙන් ඇලෙන්නේ ඒ ට්‍රෂ්නාවෙන් ඇලෙන බඳෙන තාකල් තමයි තමන් අපේක්ෂා කරන විදිහට දේවල් නැතිවෙන කොට ගැටෙන්. එතකට ඇලීම නිසා තමයි ගැටීම ඇතිවෙන්න ඇලි ඇතිවෙන්නේ ගැටීම ඇතිවෙන්න තොතට කුමක් මතද අවිද්‍යාව මත තර අවිද්‍යාව කියන්නේ මොකක්ද සංස්කාරධර්මයන්ගේ යහා ස්වභාවෙන් නොපෙනෙන නොෑටහෙන ගත්තයේ. මොකදද අතා ස්භාවය හේතුත් ප්‍රත්්‍යයන්ගෙන් හටගන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ඇතිව ක්‍රියාත්මක වෙලා වහා බිදීයන ගති. එතකොට මේ ධර්මතාවයන් නුවනින් දකින්නට අපේ මනස මෙෙ මෙහෙවන ප්‍රමාණයට හේතු පලවසේ ප්‍රලක්ෂණ වසේ මේ නාමරූප ධර්මයන් ප්‍රත්්‍යවේක්ෂා කරමින් නැවත නැවත බලන්නට උත්සාහ කරන කොට තමයි අර සතිය වගේම සම්පජ්‍යයේ. ප්‍රඥාව අවදිවෙන්නට පටන්ග. එතකට අන්නඒ ප්‍රඥ්ඥාව අවදිවෙන අවදිවෙන ප්‍රමාණයක් එක් කළ අපේ චිත්ත සන්තාානයේ අ ඇලීම් ගැටීම් මත්තු වෙන ස්වභාවේ ටිකෙන් ටික අඩුවෙලා ශ්‍රේවෙලා උදහරණයක් හැටියට ගත්තොත්. අප පොඩිදරුවකුට කියන පුතේ මේ සිල්ලම් වඩ මෙවා වැඩක් නැහැමේව යොතරදාන්න තේරුමක් නැති දේවල්. දොට වැඩි හිටිය එහම කිව්ට පොඩිදරුවට එහෙමක් වැටහෙෙනනෑ පොඩිදරුවට සිල්ලම් බඩු පිබඳ ඇලීමක් බැඳීමක් තියනෙන නිසා ඒවා තුරු කරගන්නන ඒවා ඇසුරු කරගන පවතින්නට කැමති ඒවා වෙන කෙනෙක් ගත්තොත් හඬනවා ගැටෙනවා ඒ විදිහට ප්‍රතිචාර දක්වනවා. ඒ තමන් කැමති විදිහට පිටස්තරින් දෙයක් සිද්ධ වුණු. එතකොට ඒ දරුවම අනුක්‍රමෙන් වැඩෙනකොට වැඩිහිටියෙක් බවට පත්වෙනකොට ඒ දරුවාටම වැටහෙන්නට ගන්නවා මේ සෙල්ලම් බඩුවල එ තරම් වැදගත්කමක් නෑ ඒවට අපි මානසිකව යම්නම් ආකල්ප සංකල්ප ආරෝපනය කරලායි පවතින්. ඇතකොට ප්ලාස්ටික්වලින් හදපු බෝනිික්යෙක් මේ මගේ පුතාය මේ මගේ දුවය කියලා සංකල්ප ආරෝපනය කළට පස්සේ, පොඩිදරුවට ඒ තමන්ගේ දරුවාය කියන සංඥාවෙන් ඒ බෝනිික්කත් එක කටයුතු කරන්න පුළුවන්. එතකොට පලාස්ටික්වලින් තහඩුවලින් මොකක් හරි නවලා රථවාහනයක් වගේ ආකෘතියක් හැදුහාම, අසවල්වාහනය කියලා හිතාගත් හමේ දරුවටයකින් ආශ්වාදයක් ලබන්න පුළුවන්. ඇබේ දරුව වැඩිහිටීක් බවට පත්තනකොට දරුවට දැන ගන්නවා මේ දේවල්ලට මේ මානසිකව සංකල්ප ආරෝපනය කරලා විනා ඒවාහි ඇති එතරම් වැදගත්කමක් නැහැ කියනවා. ඊට පස්සේ ඔහුට ඒවත් එක තරහවැන්න ඕනකමකුත් නෑ වා බැහර කර් ඕන කමුදත් ෑ ඔන්න මම් පොඩිකාලෙ සෙල්ල කරකු සෙල්ලම් භාන්න කියලා කබඩ් එකේ දාලා තියන්නටත් පුළුවන්. අනිත් අයට පෙන්න්නන්නත් පුළුවන් නමුත් ඔහු ඒවා තුරුළු කරගෙන ආශ්වාධනය කරන්නට කුඩාකාලෙ වගේ මොසපත්වෙන්නට යන්නෙත් නෑ වෙනෙනෙක් ගත්තයි කියලා හඬන්න වැලපෙන්න්න ගැටෙන්න්නේ යන්නෙත් නෑ කුමක් නිසාද දැන්ඒ තැනැත්තාට ඒ පිළිබඳව තිබුණ ඇලීම සහ ගැටීම අනුක්‍රමය ශ්‍රයවමින් පවතිනෝ. කවරහේතුවක් නිසාද මවපියෝ වැඩි හිටියෝ කියන නිසා මේ තමන්ට මෙතෙක් ඒවා පිළිබඳව තිබුණු වැරදි වැටහීම දැන් ටිකෙන්ටික දුරුවවෙමින් යන. එනැත්න් තමන් ඒවා පිළිබඳව ඇතිකරගෙන තිබනුවර සංකල්පීය වටිනාකම් දැන් ටිකෙන්ටික වෙනස් වෙලා යනො. ඇයිඒ එහි යදහාස්වභාවය තමන්ට දැනෙන නිසා. අන්න ඒ වගේ අපේ ප්‍රඥාව වැඩන්න වැඩෙන්න්න මේ නාමරූප ධර්මයන්හි පවතින නිසාරත්වය අසුභබව අපේ මනසට ටිකෙන්න්ටික අවබෝධ වෙන්න වෙන්න අපට බලහක්කාරෙන් දේවල් දුරු කරන්න. ්‍රශ්නාව දුරු කරන්න ගැටීම දුරුකරන්න බලෙන්සිත පාලනය කරන්න දමනේ කරන්න මැඩ පවත්වන්න එහෙම කරන්න අවශ්‍යතාව යක් නෑ. පොනිිදරුවාට සෙල්ලම් බඩු පිළිබඳව තිබුණු ඇලීම බැඳීම අනුක්‍රමයෙන් ශේවෙලා ගියා වගේ. අපේ මනසෙත් මේනාම රූපධර්ම පිළිබඳවතියෙන ආරෝපිත්ත සංකල්ප අපට වැටහෙන්න්න වැටහෙන්න. ඒ තියන නිසර බව දැනෙන්න්න දැනෙන්න්න අපට ඒවා පිළිබර්දව ඇලීම් ගැටීමම් අනුක්‍රමේ ශේවෙලා ිහිල්ලක් මනස මධ්‍යස්ථ උපේක්ෂා සහගත තැනකට අනුක්‍රමයෙන් පත්වෙන. එතින් සරව සම්පූර්ණෙන් ඒ ස්වභාවේ තහවුරුුණො ඉන්න්න අනතුරුව අෂ්ටලෝක ධර්මයෙන්ම අකම්පිත මනසක් ඒ තැනැත්තා සතුවෙනවා සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ අරහත්ඵලයේ ශාක්ෂාත් කළ උතුමන් හැටියට හඳුන්වන්න්නේ එබඳු සුවිශේෂ එතකට ඒ තත්වයට පත්වුණු දවසට තමයි අපේ සිත සරුව සම්පූර්ණයෙන්ම දමනය කලාගේ. හැබැයි අ තතහගතයන් වහන්සේට වගේ සියල්ල වසගේට ගන්න තමන්ට කැමතිවිදිට හසුරුවන්නට කෙනෙස් ප්‍රහාණය කලා කියලා විතරක් බැහැ ඒ නාමරූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාව හරියට හඳුනගෙන ඒව පිළිබඳ විචක්ෂණ භාවයක් ඇති කරගන්න ඒවා විශේෂ කෞුශල්යන්. ඒඒබඳු කවෂල්ලයන් තමයි අභිඥ්ඥා හැටියට හඳුනාා දැන් හොබ්බේ නිවාසානුස් ස්‍රතිඥානයේ පරචිත්ත විාරණඥානය තිබ චක්කඥානය තිබ සෝතඥානය ඉදදිවිධඥානය තර මේ විධඥානයන් හැටියට අභිඥාවන් හැටියට හඳුන්වන්නේ මේ නාමරූපධර්මයන් ක්‍රියාත්මක වෙන රටාවේ වටදාල හේතු ප්‍රත්ත නිවැරදිව හඳුනාගෙන ඒ පිළිබඳව යම් කිසි කෞෂල්ලයක් වර්ධනය කරලා තියෙන. එහි විද්‍යාව හරියට අවබෝධ කරගන තියෙන. එතකොට දැම් මේ නාමරූපධර්ම හැසිරෙන ආකාරය හරියට හඳුනාගත්හම ඒතැනැත්තාට ඕන ඕන විදියට හසුරුවන්න පුළුවන් එක තමයි ඉෘදියයි කියලක. පටවිබහුලවූ මේ කය ඕනනං ඒ පටවිගුණය අඩු කරලා වායෝගුණේ වැඩි කරලා අහසින් අරයි න්න පුළුවන්. ඕනනං අවකාශගුණේ වැඩි කරලා බිත්තික් විනිවිධයන්නට පුළුවන්. එතකොට ඒ ඕන හැටියට හසුරුවන්න පුළුවන් ඇයිදේ. මෙතැන සත්වයක් පුදගලෙක් ආත්මයක් කියල දෙයක් නැහැ පවතින්නේ නාම රූප ධර්මටිකක් ඒවා ක්‍රියාත්මක වෙන්න හේතු ප්‍රථ්‍ය මතයි. ඒ අදාළ හේතු ප්‍රත්්‍යය හඳනාගත් හම නාමරූප ධර්මල ස්වරූපය හඳුනාගත් හම. ඒ පිළිබඳව පවතින්න ධර්මතාවේ පිළිබඳ විචක්ෂණ වනහම ඒ පිළිබඳව අවශ්‍යලින්ට හසුරුවන්නට කලක් පුරුදු පුහුණු කළහම තමයි ඒ දක්ෂතාවේ තමන්තුළ ඇතිේ. තොර කෙලෙස් ප්‍රහාණය කිරීම කියන එක එකක්. ටත් බට දක්ෂතාවයක් තියෙන් ඕන චිත්්ද දමනයක් තියෙන්නවා. ඒවගේම අවශ්‍ය විදිහට ඉසුරුමත් බව පවත්ව වනො තමන්ට ඕන විදිහට පරිපාලනය කරනවා කියන තමන්ට කියල මෙත අදහස් කලාට පුද්ගලයෙක් නෙමේ. ප්‍රඥාවෙන් වීරයෙන් අවශ්‍යවිදිහයට හසුරුවන් සිහිය ප්‍රඥාව වීරේ ඔය කාරණත් වන තමයි ප්‍රමුඛවෙන්. සිහිය කියලා කැන්නේ අරමුණත් ඒ පිළිබඳෝ ක්‍රියාත්මක වන සිතත් දෙකම පැහැදිලිව දකින්නට පොහනු කිරීම ප්‍රඥ්ඥාව කලාක කියයන් එමනත්ම් විෙන සිරි මත් බව කියලාක කියන්නේ විචාර පූර්කව හේතු පලවසයෙන් ට්‍රිලක්ෂණ වසය විමසා බැලීම වීර්ය කෙලාකයන්නේ දුරු කළයුතුදේ දුරු කරන්නට මතු කළයුතුදේ මතු කරන්නට ක්‍රාත්මකවීම හැකයා. එතකොට මේ සිහය ප්‍රඥ්ඥාව වීර්ය මේ කරුණු නිවරදිව පවත්වා ගන්නා තරමට ඒ තැනැත්තාට කෙලෙස් දුරු කිරීමේ හැකියාව මතුවේ. ඊට හේතු පල ප්‍රඥාව විවි්ධ පැතිවලින් වර්ධනය කරන කරන ප්‍රමාණයට ඒ තැනැත්තා මේ නාමරූප ධර්මයන් පිළිබඳ විචක්ෂණ බව විශාරධ බව දියුණු කරන්නට පුළුවන් සර්වඥ්ඥන් වහන්සේ ඒ පිළිබඳව සරුව සම්පූර්ණ විශාරදත්තයට පත්වෙලා තියෙන් නිසා උන්වහන්සේට තමන්ගේ පංචස්කන්දේ පිළිබඳවත් අන්න අයිගේ පංචස්කන්දයේ පිළිබඳවත් නාමරූප ධර්ම අවශ්‍ය විදිහයට හැසිරවීමේ දක්ෂතාවේ උවහන්සේ සතු පවත. එ පහල අවශේෂ පුද්ගලයින්ට තම තමන් පුරුදු කරලා තියන ප්‍රමාණය මත ඒ දක්ෂතාවේ ඇති කර ගන්නට පුළුවන්කම තියෙන තොර දැංවයා අපි කතා කළේ චිත්ත දමනය පිළිබඳව. එතෝට පිරිසිදු කළ සිතක් පිරිසිදු කරනවා කියලා කියන්නේ මේ සිත කිලිටි කරන ධර්ම හඳුනාගෙන ඒ දුරු කිරීම සිත ිලිටි කරන්නේ මනව ඇද ක්ලේෂ ධර්මවල පධර්මවලින් අසද ධර්ම වලින් එතවට ඒකත් අරවිදිහට තමයි. මෝලික වසයෙන් අපි සබ්බ පාපස්සා කරනම් පෞකම්වලින් වලකින්නට උත්සාහ කර. ඇතර සිත පිරිසුදු කරන්නට අපි මොලින්ම කරන්නේ ලෝකෙට කරන අනතුරු වලක් වනෝ. සතුන් මැරීම හොරකම් කිරීම ආදී වලක් වනවා. එඒ ප්‍රාථමික අවස්ථාව. දෙවනුව අපේ සිත කිලිටි වෙන ස්වභාවය හඳුනාගෙන ඒ සිතේ ිල්ටු කරන්නට හේතුවන්න මනෝභාවයක් කෝපය දවේශය ඊර්ෂ්‍යාව ක්‍රෝධය මානය මේ බඳු මනෝභාවයන් හඳුනාගෙන ටිකෙන්ටික ඒවා දුරු කරන්නට උත්සාහවත් වෙනවා. තුන් වෙනුව ඒවා ඇති කරන මූලයන් අවිද්‍යා චෂ්නා එවනත අනුස්සේ ධර්ම ඒ හඳුනාගෙන ඒවා දුරු කරන්නට ප්‍රාත්මකෙන. එතකොට එමනත් සිත පිරිසිදු කිරීම සිත දමනය කිරීම කියලා දෙකෙම්ම අපට කරන්න තියෙන එකම විදිහේ කාරයභාරයක් හිත දමනේ කරන්නට අපට කරන්න වෙන්නෙන් සිත පිරිසිදු කරන්න කරන්න වෙන්නේ. මුලින්ම බාහිරිින්ං අපටට ව්‍යතික්‍රමණවසයෙන් කෙලස් ධර්මය අන්ගේ ක්‍රාකාරරිත්වය කායිකවාජසික වසයෙන් ලෝක ධර්මතා අතිික්‍රමණය කරමින් ක්‍රියාත්මක වෙන ස්භාාවේ තේරුන් අරගන ඒ වලක්වාගන්නට උත්සාහ කරනවා. දෙවනුව මනෑ තුළින් ඒක ආවේගයක් හැටියට පීඩනයක් හැටියට මතුවෙන ආකාරය හඳුනාගෙන්න්න ඒ දුරු කරන්නට උත්සාහ කරනවා තෙවනුව. ඒවාහි මූලයන් හඳුනාගෙන ඒවා ඉවත් කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතොට මේ පියවර තුනෙන් තමයි අපට චිත්ත පාරිශුද්ධිය සහ චිත්ත දමනය ඇති කරන්නට පුළුවන් වින්. ඒ සඳහපට අත්‍යවශ්‍ය ගුණාංග තුනත් තියෙනවා සිහය ප්‍රඥාව සහ වීර්ය. සතිපට්ඨාන සූත්‍රයේ ආථාපි සම්පජානෝ සතිමා. මුළු සූත්‍රයේ පුරාම ුදුරජාණන් වහන්සේ මේ කාරණත්තුන අවධරණය කරනවා. ඒ කරනුතුන තමයි චිත්ත පාරිශුද්ධිය චිත්ත දමනය සම්බන්ධ ප්‍රධාන කරුණු වෙන්නේ මූලික කරුණු වන්න. ති ඔය විදිහට අපට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එක්කෙක් පියවර තුළ අපට චිත්ත දමනය සහචිත්ත පාරිශුද්ධිය ඇතිකරගන්නට පුළුවන් නිරන්තරයෙන් මේ තත්වය අපි පුරුදු පුහුණු කළොත් තමයි අනුක්‍රමේෙන් ඒ චිත්ත පාරිශුද්ධිය සහචචිත්ත දමනය වඩා පියවරෙන් පියවර ඉදිරියට පවත්වාගෙනයන්නට පුළුවන්කම ලැබේ. එසේ දමනය කළ සිත ලෞහික ලෝකෝතර සැපගෙන දෙන්නට සමත්වෙනවායි කියන බවයි බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කළ ගාතාධහමයෙන් දේශනා කරන්න. මේ කරුණු සිහයේ පවත්වාගෙන තමතමන්ගේ ශක්ති ප්‍රමාණය චිත්ත පාරිශුද්ධය ඇති කරගන්න චිත්ත දමනය ඇති කරගන්නට මේ අසුද්දහම් කරුණු හැම දෙනාටම මහෝපකාරීවේවා කියලා ආශේවාධතරනු මෙතෙක්වවෙේලාද ධර්මෂ්ටවනේ කිරීමෙන් සිදුකරගත් සියලු කුසල් දෙව අන් සහිත ලෝකයාටත් මිය පරලෝගේ ඥාතීන්ටත්තු බා පැහම දෙනාටමත් බුදු පසේබුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල උතුම් නිවනින් සැනසීම පිණනිසම හේතුඒවා කියල ප්‍රාථනා කරක්. ఆకసటాచభుమట్టాదేవానాగా మహద్ధిక పుయంతంగను మෝధిత్వాచరంరహంతు సాసනం ఆకసటాచభుమమటదేవానాగా మహద్ధిక పుయంతంగను మෝధితపచరంరహంతు දేశනం. ආකා සට්ඨා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, උ්ඥන්තන් අනු මෝදිිපා්චරං රක්හන්තුතංසදා. අද ධර්මදේශනාවෙහි දායකත්තය දරන්නේ රසිනිී අයිලපෙරුම මහත්මිය ඩිනේශ් අයිලප්පෙනුව මහත්මා සහ ඩිනෙත් සහ, ඩිතික් ගැන පුතනුවරුන් දෙදෙන විසින්. පිංක මේ අරුණ හැටියට දක්වලා තියනෙන අභව ප්‍රාප්ත පියවරුන් වන ඩයිනිශස් අයිලපපෙරුම මහතා සහ ඩවලිප් වික්‍රමරත්න මහත්මා ඇතුළුක්. මිය පරලෝගිය සියලු ඥාත හිතමිත්‍රාදීන්ට පුුණ්්‍යානු මෝදනා කිරීම සුජීවත්ත සිටින මවරුන් දෙදෙන වන ලක්ෂ්මී අයිලක්් පෙරුම මහත්මියය සහ ජයන්තී වික්‍රමරත්න මහත්මියයටත් සියලු ාත හිතමිත්‍රාදීන්ටත් නිදුක් නීරෝගී සුව චිරජීවනය උතුම් චතුරාර් සත්‍යබෝධය පිණිස මේ කුශල් හේතුවේවා කියන ප්‍රාර්ථනා ඇැත්තිව දේශඛාණන් වහන්සේටත් නිදුක් නීරෝගී සුව පත්භාවේ කායිකමානසික සුවය සහ ඉක්මන් භවේකදේ නිර්වාණාවබෝධය පිණිස මේ කුශල් හේතුවේවා කියන ප්‍රාර්ථනා වැත්තිව. අද ධර්මදේශනාවහි දායකත්තේ ගෙන කටයුතු කරන්නේ ඒයහපත් අරමුණ පෙරදරි කොටගෙන හැමඳනාටම දහම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්මදානමේ මහපින්කමක් තමතමන් ධර්මශ්‍රවණය කිරීම ධර්මශ්‍රවන මේ පින්කමක් ඒ දේ‍යයාාකාර කුෂලයේ ප්‍රඥාව දියුණු කරගන්නට හේතුවෙනවා. ඒ සර්ව ප්‍රකාරයෙන් සිදුකරගත්තා උස්ියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ාද සියල පින්ං ැති දෙවි දේවතාව දෙවමාතාව සතුටින් අනුමෝදන් වෙවා දෙවියන්ගේ දිවයිಸුරු සම්පත්වර්ධනය කරගනිවා සබුද්ධ සාಾසනයක් මනුෂ್්‍රවර්ගයා චරාත්කාලයක්කිහෙන් ආරක්ෂ කරත්වා දෙවියෝ ప్್రాාර්ථනයේ බෝධියකින් නිවන්ඳකිත්වා කියල පతනා කරන්න మಪలోන්න ටෙ ුණු එපියානන් වහන්සේලා ඇතුළು සියలు ඥාత හිතමි ್രාදී මේ ුసල්දහම් සතුටින් අනමෝදන් වෙත්್වා. ඒ හැම දෙනාගෙම භවගමන සූපත්කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්දකිත්වා කියල ප්‍රාක්තනා කරන්. ඔබාපහැම දෙනාටම මේ උදාාරක් ුශලේ මෙලවේ හපතතා භිවිෘධියය පිණිස පවතීවා. සසරවාසය කරන තාක් නරකාදී සතරාපායකට මිත්‍යදුෂ්ටි කුළේකට පත් නොවීම පිණිස කල්යාන මිට්‍ර සම්පත්තිය සද්ධර්මශ්‍රවනේ ලැබීම පිණිස හේතුවේවා බුදු පසේබුදු මහරහතන් වහන්සේ නිවී සැසී පැමිණවදාළ. උතුම් නිවනින් සැනසීම පිණස්සම හේතුවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ත සිටින ඒ මවරු දෙදිනාටත් දායකත්තය දරන පසිනි අයිලප්ෙනුම් මහත්මය ඩිනේ ශෛලප්පෙනුම් මහත්මා ඩිනෙත් පුතනුවන් ඩිතික් උතනුවන් ඇතුළු ඒ මෞවරු දෙදෙනටත් යාාතහිතමිත්‍රාදී හැම දෙනාටමත් නිදුක් බව නීරෝගී භාවිච් රජීවනය සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත සරවා ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දෙනාම කරන කියනේ හපත් රැක රක්ෂාදිය දියුණුවට පත්වේවා මෙ බඳු කුශල් දහම් සිදුකරමින් සුවසේ ගුණනුවන වඩමින් තමන්ටත් ලෝකටත් සබුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දෙනාටම ශක්තිලබේවා කියලා ආශීර්වාද කර හැම දෙනාටම තෙරවාන්ස්සරා